දිවයිනට බලපෑ අයහපත් කාලකුණ තත්ත්වයන් සමගින් මෙවැනි විට දිස්ත්‍රික්ක 13කට අයත් පවුල් 19095ක පුද්ගලයන් 65294 දෙනෙකු පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 112ක පවුල් 4704කට අයත් පුද්ගලයන් 15510ක ප්‍රමාණයක් මෙවැනි විට ආරක්ෂිත ස්ථානවල රඳවා තිබෙනවා. පැවති අයහපත් කාලකුණ තත්ත්වයේ හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වූ අතර ආපදා තත්ත්වයේ ත්වෙන් පුත්කලින් 6 දිනකෝ තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. අනුරාධපුර ප්‍රදේශයට දැහැළුණු දහරා නිපාත වර්ෂා තත්ත්වයත් සමගින් රාජාංගනේ ජලාශයේ තවදුරටත් වන්දරටු 16ක් විවෘත කර තිබෙනවා. නාචතුව ජලාශයේ වන්දරටු 6ම තවදුරටත් විවෘත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර අයහපත් කාලගුණ තත්වයෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා නිලධාරීන් නියුක්ත කර තිබෙනවා. පැවති ගංවතුර තත්වයේ හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ වගාකල මහකන්නේ වියක්කර 50,000ක පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වෙනවා. මේ අතර මාතලේ මහනුවර නුවරඑළිය බදුල්ල මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පැන වූ නායාමයේ අවධානම තවදුරටත් පවතින බවයි ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය පවසන්නේ. මේ අතර දිවයිනපුර වැසි තත්ත්වය අද සහ හෙට යන දිනයන්හි තවදුරටත් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අතිවන අතර දිවයිනේ සිසු දේශවල විශේෂයෙන් අද පසුරු දෙකෙන් පමණ පසුව තනින් තන වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.